හරි එහෙමනම් දැන් අපි බලමු Microsoft Windows operating system එක ගැන. This operating system which was introduced by Microsoft is proprietary software which means users to have to pay software license. Nevertheless, this operating system very popular around the world and it is available in many different editions such as Windows XP, Windows Vista, Windows 7, Windows 8. In addition to the above versions, there is a Windows mobile version which is meant to be used in smartphones, tablets, etc. There is a server edition called MS Windows Server as well. එතකොට මේ Windows මෙහෙයුම් පද්ධතිය ගත්තාම මේ මෙහෙයුම් පද්ධතිය නිෂ්පාදනය කරලා තියෙන්නේ Microsoft සමාගම විසින්. ඒ වගේම මේක ඇවිල්ලා ප්‍රකාශන හිමිකම් සහිත software එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියනවා මේක license software එකක් නිසා මුදල් ගෙවලා අපි ලබා ගත යුතු මුදුකාංගයක් කියලා. ඒ වගේම තමයි හැබැයි මේක ලෝ පුරා ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙන මෙහෙයුම් පද්ධතිය. ඒ වගේම විවිධ සංස්කරණ වලින් අපිට එඩිෂන්ස් වලින් දැක ගන්න පුළුවන්. මේක නිතරම අලුත් අලුත් ෆීචර්ස් එකතු කර කර ඒගොල්ලෝ අලුත් එඩිෂන්ස් එලිට රිලීස් කරන හැම වෙලෙම. අද වෙනකොට අපි දැන් මෙතන Windows XP, Windows Vista, 7, 8 අද වෙනකොට 10 පවා රිලීස් වෙලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව ඒගොල්ලෝ මොබයිල් වර්ෂන්ස් රිලීස් කරලා තියෙනවා. ඒකම server computers වලට Windows server කියන app එක නැත්තම් software එක නිෂ්පාදනය කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තත් එහෙම Apple Mac operating system එක මේ operating system එක ගත්තත් එහෙම මේකත් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේම license software එකක් මුදල් ගෙවලා අපි ගන්න ඕන එකක්. එතකොට මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Apple ආයතනය මගින්. දැන් අපි බලමු the Mac operating system which was developed by Apple Incorporation is called Apple Macintosh. This operating system is also a proprietary software which requires payment for license. However, this operating system can only be installed on Apple computers which are manufactured by Apple Incorporation. දැන් මේකේ තියෙන අනිත් සුවිශේෂීම කාරණේ තමයි මේ operating system එක නිර්මාණය කරලා තියෙන්නේ Apple සමාගම විසින් නිෂ්පාදනය කරලා තියෙන පරිගණක සඳහා වීම. ඒතොර මේ operating system එක අනිත් පරිගණක සඳහා support කරන්නේ නැහැ. Apple සමාගමේ operating system එක ඒක සඳහා නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පරිගණක සඳහාම. ඊළඟට අපි යනවා Ubuntu operating system එකට. Ubuntu has been developed based on Linux operating system. This operating system is available free of charge, hence it is called a free and open source software. We can download Ubuntu free from the URL http://www.ubuntu.com. එතකොට දැන් මේ operating system එක Ubuntu කියන operating system එක මම හිතන්නේ ඔයගොල්ලෝ භාවිත කරනවා සමහරකට අලුතෙන් පරිගණකයක් මිලදී ගන්නකොට අපිට මේ Ubuntu operating system එක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක original එකක්. ඒ වගේම අපි කියනවා මේක free and open source software කියලා. FOSS කියලා අපි මේක කෙටියෙන් හඳුන්වනවා. එතකොට මේක අපිට සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිත කරගන්න පුළුවන් Ubuntu.com කියන සයිට් එකට ගිහම. ඒ වගේම තමයි මේක Linux කියන operating system එක develop කරලා තමයි ඒක පාදක කරගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊළඟට අපි හතරවෙනියට යනවා Android මෙහෙයුම් පද්ධති නැත operating system එකට. Android operating system is developed by Google. This is mainly used for the mobile devices. This is also a free and open source software. The මේ Android operating system එක Google සමාගමෙන් තමයි develop කරලා තියෙන්නේ.
ඒවගේම මේක මොබයිල්ස් මොබයිල් ඩිවයිසස් වලට තමයි නිෂ්පාදනය අපි දැන් ස්මාර්ට් ෆෝන් බහුතරයක් අපි අරගත්තොත් එහෙම අපිට දකින්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි මේකත් ෆොස් වර්ගයේ ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් අපිට නොමිලේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අපි යනවා හන්තාන ලිනක්ස් කියන ඔපරේටින් සිස්ටම් එක. This operating system is developed based on Linux operating system and can be download free of charge at www.hantana.org. මේකත් Linux operating system එක base කරන් develop කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකත් free of charge අපිට hantana.org කියන site එකට ගිහම download කරලා භාවිත කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ types of operating system මෙහිම් පද්ධති වර්ග මොනවාද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්න යන්නේ. The main function of an operating system is to provide an environment suitable for the executing the commands issued by the user. Based on the functionality of the operating system, it can be classified as single-use operating system, multi-use operating system, multitasking operating system, real-time operating system. එතකොට අපි ගත්තොත් එහෙම මෙහිම් පද්ධතියක් මගින් කරන ප්‍රධානම කාර්ය තමයි පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කරපු මොහොතේ ඉඳලා ඒක ක්‍රියා විරහිත කරන අවස්ථාව වෙනකම්ම පරිගණකයේ දුඩාංග උපරිම වශයෙන් අපි යොදාගෙන පරිශීලකයාට එයා දෙන යෙදුම් ඍදුකාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය අපිට සකස් කරලා දෙන එක තමා මෙහෙයුම් පද්ධතියක් මගින් සිද්ධ කරන ප්‍රධානම කාර්යය. එතකොට ඒ ක්‍රියාකාරීත්වයට අදාළව නැත්නම් ඒ වලට අනුව අපිට මේක කොටස් කිහිපයකට වර්ග කරන්න පුළුවන්කම තියෙනවා. සිංගල් යූස් ඒ කියන්නේ ඒක පරිශීලක කියලා අපි සිංහලෙන් කියනවා. ඊළඟට මල්ටි යූස් බහු පරිශීලක කියලා කියනවා. ඊට පස්සේ මල්ටිටාස්කින් ඒ කියන්නේ මල්ටිටාස්කින් ඔපරේෂන් ඔපරේටින් සිස්ටම් එක බහු කාර්ය සඳහා අපි භාවිත කරන අවස්ථාව. ඊළඟට රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් සත්‍ය කාල වර්ගයට අයත් ඔපරේටින් සිස්ටම්ස් කියලා අපි මේක වර්ග කරනවා. දැන් අපි බලමු මේ ටික සවිස්තරව. සිංගල් යූස් ඔපරේටින් සිස්ටම් ද ඔපරේටින් සිස්ටම් විච් ප්‍රොවයිඩ් සර්විස් ටු වන් පර්සන් ඇට ටයිම් ඊස් කෝල්ඩ් සිංගල් යූස් ඔපරේටින් සිස්ටම්. දැන් මේ ඔපරේටින් සිස්ටම් එක මගින් අපිට එක යූස කෙනෙක්ට තමයි භාවිතා කරන්න දෙන්නේ එක වෙලාවකදී. එකම වෙලාවෙදී එක යූස කෙනෙක්ට වඩා මේක භාවිතා කරන්න මේ ඔපරේටින් සිස්ටම් එක අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මේකට හොඳම එක්සාම්පල් එක තමයි ඕගොල්ලොන් භාවිතා කරලා නැතු ඇති MS DOS ඔපරේටින් සිස්ටම් එක. දැන් මේකෙදි සිංගල් යූස කෙනෙක් තමයි මේ ඔපරේටින් සිස්ටම් එක භාවිතා කරන්නේ. ඊළඟට මල්ටි යූස ඔපරේටින් සිස්ටම් කියන එක MS DOS එක ගැන කියනකොට මේක අපි command line interface එක අරගෙන බැලුවොත් මෙන්න මෙතනදී ඔයගලන්ට ලැබෙන interface එක හා සමාන operating system එකේදී මේ DOS operating system එකේදී ලබා දෙන interface එක ඔයගලන්ට ඕන නම් ඔයගලන්ගේ පරිගණකයේ command line interface එක search කරලා බලන්න. එතනදී ඔයගලන්ට black screen එකක් cursor එකක් එක්ක ලබා දෙනවා. අන්න ඒ හා සමානයි DOS operating සිස්ටම් එකටත් ලබා දෙන ඉන්ටර්ෆේස් එක. ඊළඟට මල්ටි යූස් ඔපරේටින් සිස්ටම් එකේදී අපි ගත්තොත් එහෙම බහු පරිශීලක කියලා කියන්නේ ඒ කියන්නේ බලන්න the operating system which allows multiple users to use a system is simultaneously called a multi-user operating system. This type of operating system is commonly used in mainframe or server computer where several users are connected to computer system simultaneously. එතකොට එකට examples දීලා තිනවා Linux, Windows, server කියන අවස්ථාවන් නැත මෙහිම් පද්ධති.
එතකොට මේ ඔපරේටින් සිස්ටම් එකේදී අපි ගත්තොත් එහෙම එකවර කාර්යයන් කීපයක් සිදු කරන්න පුළුවන් විදිහට බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය සකස් කරලා තියෙන්නේ. එතකොට මෙවැනි අපි මෙහෙයුම් පද්ධතියක් අපි අරගත්තොත් එහෙම පොඩක් මට මේ මල්ටි යූස් අපි කතා කරේනේ සෝරි මේ ඒකෙදී අපි ගත්තොත් එහෙම එකවර පරිගණක අපි ගත්තොත් එහෙම ප්‍රවේශ වෙන්න පරිගණකයකට අපි එක පරිශීලකයෙක්ට වඩා වැඩි පිරිසකට එකතු වෙලා කටයුතු කරන්න අවස්ථාව තමයි මේකෙදි සැලසෙන්නේ. මට පොඩ්ඩක් පැටලුණා මල්ටි ටාස්කින් එක ගැන මම මේ බලාගෙන මේ විස්තර කරන්න ගියේ. මල්ටි යූස් එකේදී අපි ගත්තොත් එහෙම එතනදී යූසර්ස්ලා කීප දෙනෙක්ට එකවර වැඩ කරන්න අවස්ථාව සැලසලා දීම තමයි එතනදී කරන්නේ. ඒ කියන්නේ පරිශීලකයෝ කීප දෙනෙක්ට එකවර මේ සර්ව කම්පියුටර්ස් වලට අපි ගත්තොත් එහෙම Windows Server, Linux වගේ මෙහෙයුම් පද්ධති අපි ගත්තාම මේවා අපි බහු පරිශීලක විදිහට නැත්නම් මල්ටි යූසර් විදිහට සලකන ඔපරේටින් සිස්ටම්ස්. ඊළඟට අපි දැන් මම ඉස්සලා මේ කතා කරේ මල්ටි ටාස්කින් ඔපරේටින් සිස්ටම්ස්. The operation operating system which allows to run multiple processors at the same time is called a multitasking operating system. A single user can run multiple operations task at the same time on the on this type of operating system. Then අපි අද භාවිතා කරන operating system එක ඇවිල්ලා මෙන්න මේ වර්ගයට තමයි අයිති වෙන්නේ. දැන් අපි එකවර විවිධ කාර්යයන් කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට සින්දුවක් අහන ගමන් ලියුමක් ටයිප් කරනවා. එතකොට ඊට අමතරව පින්තූර ටිකක් බලනවා. ඔය වගේ විවිධ කාර්යයන් එකවර සිද්ධ කරනවා. එතකොට අන්න ඒ වගේ ඔපරේටින් සිස්ටම්ස් තමයි මල්ටි ටාස්කින් ඔපරේටින් සිස්ටම්ස් කියලා හඳුන්වන්නේ. උදාහරණ විදිහට දීලා තියෙනවා Windows 7, Windows 8, Ubuntu, Mac ඔපරේටින් සිස්ටම්. මේ ඔක්කොම ඇවිල්ලා මල්ටි ටාස්කින් ඔපරේටින් සිස්ටම් කියලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි හතරවෙනි එකට කතා කරන්නේ real time operating system. These are the operating systems which gives the output in real time without any observable delays. Real time operating systems are mostly utilized in ATM endpoints. Also these kind of operating systems are installed in scientific devices and small gadgets. These operating systems are specifically designed for particular devices. Examples ATM machines, calculators, දීලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා අපි කියනවා real time කියන්නේ තත්ත්වකාල මෙහෙයුම් පද්ධතියක්. මේකෙදි තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ප්‍රමාදයක් දක්වන්නේ නැහැ. නැත්තම් අපි මේකට ආදානේ ලබා දුන්න කාලයත් එක්ක ඉතාමත් ඉක්මනින් මෙයාගේ ප්‍රතිදානය ප්‍රතිචාර දක්වන්න මේ මෙහෙයුම් පද්ධති වලට හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ATM යන්ත්‍රවල කැල්කියුලේටර්ස් වලදී අපිට ඉතාමත් ඉක්මනින් අපේ සුළු කිරීම් නැත්තම් අපේ බැංකු අපි ATM කාඩ් එක දාලා සල්ලි මේ ලබා ගන්න මේ අවශ්‍ය මුදල් ප්‍රමාණය දැක්වුවාම අපේ account එකට account details දින serve එකට log වෙලා අපේ දුන්න username password හරිද කියලා check කරලා බලලා ඒ තියෙන මේ balance එක අපි ඉල්ලන ගාන දෙන්න පුළුවන්ද sufficient කියලා check කරලා ඒ ගාන issue කරලපු ගමම්ම එතන account balance එක ටග් ගාලා ඒ ගත්ත ප්‍රමාණයෙන් අඩු කරලා දක්වලා අන්න ඒ වගේ ප්‍රතිචාරයක් ඒ ඔපරේටින් සිස්ටම් එක මගින් සිද්ධ කරනවා. ඒකට අන්න ඒ වගේ ඔපරේටින් සිස්ටම් එකක් තමයි අපි real time operating system එකක් කියලා සලකන්නේ. ඒකට මම හිතන උගලට තේරෙනවා මේකෙදි ඉතාමත් ඉක්මන් ප්‍රතිචාර දක්වන්න ඕන අවස්ථාවක්. දැන් අපි ගත්තොත් එහෙම එයා ටිකට් රිසර්වේෂන්ස් වලදීත් මේ වගේම තියෙනවා. මොකද එකම ප්ලේන් එකේ එකම සීට් එක තප්පර මිලි තප්පරයක වෙනසකින් වුණත්
සමහරක් වෙලාවට එකම සීට් එක දෙතැනකින් බුක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වැරදි අවම වෙන්න අපි මේ වගේ ඔපරේටින් සිස්ටම්ස් තමයි ඒ වගේ කටයුතු සඳහා භාවිතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ Services of an Operating System කියන පාඩම. ඒ කියන්නේ අපි මෙහෙයුම් පද්ධතියක් මගින් ලබා දෙන සේවාවන් මොනවාද කියන එක තමයි කතා කරන්නේ. The operating systems is a software which manages the hardware and other softwares in a computer system. It provides services to the other software. There are two main services performed by an operating system. They are. එතකොට අපි දන්නවා දැන් operating system එකක් කියලා කියන්නේ software එකක්. ඒ වගේම ඒක manage කරනවා hardware. ඒකම අපේ පරිගණකයේ තියෙන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා ටික. එතකොට මේකෙදි සොෆ්ට්වෙයාස් වලට සේවාවන් සපයනවා. එතකොට ඒ සේවාවන් සපයන ආකාර අනුව අපි මේක වර්ග දෙකකට වෙන් කරලා තියෙනවා. මැනේජින් ද හාඩ්වෙයාර් ඔෆ් අ කම්පියුටර් ප්‍රොවයිඩින් ද යූසර් ඉන්ටර්ෆේස් කියලා. අපි මේක වර්ග දෙකකට මේ සර්විසස් අපි වර්ග කරනවා. බලමු අපි මැනේජින් ද හාඩ්වෙයාර් ඔෆ් අ කම්පියුටර් කියන අවස්ථාව අරගෙන හාඩ්වෙයාර් ඔෆ් අ කම්පියුටර් ආ මැනේජ්ඩ් බයි යූසින් ද ෆොලෝවිං ප්‍රොසෙසස්. ඒකට අපේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන හාඩ්වෙයාර් ටික මෙන්න මේ ප්‍රොසෙසස් වලින් තමයි එයා මැනේජ් කරන්නේ. මොනවාද? ප්‍රොසෙස් මැනේජ්මන්ට්, මෙමරි මැනේජ්මන්ට්, ඩිවයිස් මැනේජ්මන්ට්, File management, security management and network management. මෙන්න මේ කියන processors ටික තමයි මේවැයි managing the hardware of a computer යටතට ගැනෙන්නේ. ඔගලන්ට දැන් මෙතන රූප සටහනකුත් දක්වලා තිනවා. Figure 5.4 shows the interconnection between resources, resource management within computer. දැන් අපේ computer කේ අපි කලින් මේ රූප සටහනම කතා කරා. මේකේ අපි මැද්දේ කොටස විදිහට හාඩ්වෙයාර් අපි දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ හාඩ්වෙයාර් වලට ලබා දෙන සර්විසස් ටික තමයි මෙන්න මේ අපිට මේ පැත්තෙන් දක්වලා තියෙන්නේ. Let us now consider the above mentioned management task. එතකොට අපි දැන් බලමු එහෙමනම් මේ task මොනවාද කියලා. ඒකෙන් පළවෙනියටම අපි කතා කරන්නේ process management. එතකොට මේකෙදි ක්‍රියාවලි කළමනාකරණය කිරීම කියන එක තමයි අපි සිංහලෙන් අපි ගත්තොත් එහෙම. එතකොට අපි ගත්තොත් එහෙම බලමු the user can perform task using a computer. Consider the example of printing a letter. Even though we see the printing of a letter as a single process, it is in fact performed by dividing the whole process into small tasks within the computer. We call this small task as a process. එතකොට දැන් අපි print එකක් පාවිච්චි කරලා අපි letter එකක් print කරගන්නවා කියන අවස්ථාව මෙතනදී සැලකුවොත් එහෙම මේක අපිට පේන්නේ නිකන් එකම මේ දිගට මේ සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා. හැබැයි මේක එහෙම වෙන එකක් නෙමෙයි. මේක අපි මේ ජොබ් එක දුන්නහම මෙන්න මෙතන උගලන්ට පේනවා ඇති මේ ජොබ් එක එයා පොඩි පොඩි ටාස්ක් වලට කඩා ගන්නවා. එතකොට මෙන්න මේ එක කොටසකට අපි කියනවා ප්‍රොසෙස් එකක් කියලා. එතකොට මේ ප්‍රොසෙස් ඔක්කොම එකට ඉවර කරයින් පස්සේ තමයි මේ ජොබ් එක එයා කම්ප්ලීට් කරනවා වෙන්නේ. We can call a running computer program or part of the program as a process. එතකොට අපි මේ ගත්තොත් එහෙම running computer program එකක් දැන් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් පරිගණක වැඩසටහනක් හරි එහෙම නැත්තම් එකකින් එක කොටසක් තමයි මේ process එකක් කියලා අපි සලකන්නේ. All the activities in a computer run as either a single process or multiple processes. එතකොට අපි මේ කාර්යයක් අපි ජොබ් එකක් දුන්නහම මේක එක ප්‍රොසෙස් එකකින් සිද්ධ කරන්නත් පුළුවන්. මේ ජොබ් එක පොඩි එකක් නම් එහෙම නැත්තම් මේක ජොබ්ස් කීපයක එකතුව නැත්තම් ප්‍රොසෙසර්ස්
ක්‍රියාවලී කීපයක් එකතුවක් විදිහට අපිට මේක ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙමනම් බලන්න resources management activities such as allocation of CPU time, allocation of memory and allocation of input-output devices of each process are managed under the resource management of operating system. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන ආකාරයට අපේ මධ්‍යසකසුම් ඒකකේ කාලය වෙන් කර ගන්න ඕනේ අපි මේ මේ ජොබ් එක කරන්න නැත්නම් මේ ප්‍රොසෙස් එක කරන්න මෙච්චර ටයිම් එකක් යනවනේ. ඒ වගේ අපි මේක කාලය වෙන් කර ගන්න ඕනේ. දැන් මේක කරයින් පස්සේ ඊළඟට ඒක ඊළඟට තියෙන ප්‍රොසෙස් එකට යන්න ඕනේ, පිළිවෙලට යන්න ඕනේ. ඒ වගේ එතකොට ඒ ඒ කරන කාර්යයන් සඳහා අවශ්‍ය වෙන මතකය වෙන් කර ගන්න ඕනේ. ඊළඟට ආදාන ප්‍රතිදාන ඒකක අපි වෙන් කර ගන්න ඕනේ. දැන් print කරනවා නම් print එක ඒක සඳහා වෙන් කර ගන්න ඕන. ඒ ඒ වගේ දේවල් තමයි මේ කළමනාකරණයට අපි IT කියලා ගණන් ගන්න ක්‍රියාවලි කළමනාකරණයේදී. Ordering of the processes according to the sequence is also performed under management. For example, consider the keying of some data using the keyboard while a document is being printed. The processor has to prioritize which action has to be performed first. For an observer, it appears that both those actions are performed once. In fact, they run as two different processors. Also observe the situation where we make some changes to the document which is in print. Do these changes appear in the document which is being printed? The answer is no, because these changes which was made after giving the print command do not appear in the printout. This proves that the processes within the computer are performed in certain order. දැන් අපිට මෙතනදී උදාහරණයක් විදිහට දැන් මේකේ අපි කිව්වා job එකක් අපි දුන්නාම මේ job එක එයා processes වලට කඩා ගන්නවා. දැන් මේ processes පිළිවෙලකට තමයි එයා complete කර කර මේ job එක ඉවර කරන්නේ. එතකොට දැන් මේක අපිට මේක ගැන හොඳටම අවබෝධයක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් ලෙටර් එකක් ටයිප් කරලා print out එකක් ගන්න print කරන්න දුන්නයින් පස්සේ අපි ඒ ලෙටර් එකේ තියෙන අඩුපාඩුවක් දැකලා අපි ඒක ටග් ගාලා හැදුවට ඒක අපේ අවසානයේදී අපිට ලබා දෙන print out එකට ඇවිල්ලාද කියලා බලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඒක ඇවිල්ලා ඒ වෙනස් කිරීම මේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මොකද අපි ඒ ජොබ් එක දුන්නයින් පස්සේ එයා ඒක කොටස් වලට කඩලා කඩලා තමයි ඒක මේ ඉෂ්ට කරන්නේ. එතකොට ඊට පස්සේ සිද්ධ කරන දේවල් බලපාන්නේ ඒ ක්‍රියාවලි මේ සීකන්සල් ඕඩර් එකට අනුව නිසා ඒක අපි කොච්චර වැදගත් උනත් වෙනස් කරා කියලා එයාට අග්ගාලා අතන අතරමැද්දෙන් පැනලා ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. එයාට දුන්න ජොබ් එක එයා පිළිවෙලින් කරලා ඉවර කරන නිසා තමයි ඒ වගේ සිදුවීමක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි යමු memory management වලට. Memory, we specially talk about RAM, random access memory, plays a major role during the function of a computer. The input data are stored in the RAM before being transferred to the CPU and process data. Example, informations are also stored in the RAM before being sent to the output devices. Hence, systematic management of a memory is vital for the proper functioning of a computer. Memory management process makes sure that enough memory is allocated for each process, and it also makes sure that the memory is freed once a particular process ends. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා දැන් RAM එක ගැන අපි read only memory එක ගැන කලින් අපි පාඩමේදී කතා කරලා තියෙනවා. ප්‍රාථමික මතකය නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය කියලා. එතකොට මේකෙන් අපි දන්නවා විශාල කාර්යයක් අපි
කරගන්නවා අපි පරිගණකයේ ක්‍රියා ප්‍රොසෙසර්ස් එක වැඩ කරනකොට අපි දන්නවා අපි ආදානය කරන ඕනම දත්තයක් එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් එකක් මධ්‍යසැකසුම් ඒකකයට ගමන් කරන්න කලින් අපි යවන්න ඉස්සෙල්ලම RAM එකට එතකොට ඒ තොරතුරු ඊට පස්සේ එතන ඉඳලා central processing unit එකට යවලා එතනින් process කරලා එන data ටිකත් output device එකට යවන්න කලින් එහෙම නැත්නම් memory එකට secondary memory එකට යවන්න කලින් අපි తాවකාලිකව රඳවලා තියාගන්නෙත් RAM එකේ. එතකොට මේ අපි මේ ප්‍රතිදානය කරන තොරතුරු වුණත් ඊට කලින් අපි RAM එකේ රඳවගෙන තමයි ඒ සඳහා අපි යවන්නේ. එතකොට එහෙමනම් මේ මතකය විධිමත්ව කළමනාකරණය කරන්න මේ memory management කියන එක අත්‍යවශ්‍යයි. එතකොට ක්‍රියාවලි වලට මතකය වෙනුවෙන් ඇති වෙන්න මේ පුළුවන් වෙන ගැටුම් ඒවා අපිට වළක්වා ගන්න නම් මේවා සඳහා අපි memory allocate කරලා තියාගන්න ඕන RAM එකේ. එතකොට ඒ අවසානයේදී එතකොට ඒ වලට අවශ්‍ය මතකය භාවිතා කරලා ඒවා අවශ්‍ය මේ ඉවරුණෙන් පස්සේ අවශ්‍ය විදිහට අනිත් ඒවලට ලබා දෙන්න කටයුතු කරන එකත් මේ මතක කළමනාකරණයේදී බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ මේ රූප සටහනේ මේ පේනවා ඇති RAM space එක job 1 job 2 ඒ විදිහට කොටස් වලට කඩලා වෙන් කරලා දීලා තියෙනවා එයාගේ memory එක. එතකොට මේ විදිහට memory allocate කරයින් පස්සේ අපිට කිසිම ගැටලුවකින් තොරව ඒකට අවශ්‍ය ඉඩ එතනදී වෙන් කරලා තියෙන නිසා ගැටුමක් නැතුව නැත්තම් මේ ස්ටක් වෙන එක වළක්වගෙන අපිට මේ වැඩේ කරන්න පුළුවන් පහසුවෙන් පරිගණකයට. එතකොට මෙන්න මේ ක්‍රියාවලි අපි ගත්තොත් එහෙම මතක කළමනාකරණ එහෙම නැත්තම් memory management එකෙන් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. The operating systems employs various techniques to memory management. We must keep in mind that the operating system utilizes both the primary memory RAM and the secondary memory efficiently in order to manage the memory for various processes. Again, consider the examples where we type some changes to a Word document is being printed. Due changes we incorporate to the document are printed. No, it does not. Once the command for print is sent to the data are sent to the RAM. Only those data which is in the RAM would be printed. Those changes are added after the print command are not printed. එතකොට අපි දන්නවා දැන් operating system එකේදී මේ memory management එක නැත්නම් මතක කළමනාකරණය සඳහා විවිධ උපක්‍රම අපි යොදා ගන්නවා මෙහිම් පද්ධතිය මගින් මේ ප්‍රාථමික මතකය සහ සසම් මේ අපි දන්නා ප්‍රාථමික මතකය කියන්නේ සසම්භාවි පිවිසුම් මතකය කියන එක. ඒ වගේම ද්විතීක මතකය අපි දන්නා අපි පාවිච්චි කරන secondary memory devices තියෙනවා. මේ දෙකම කළමනාකරණ කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම මේක තවදුරටත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු එක්සැම්පල් එකම අරගෙන බැලුවොත් එහෙම අපි දන්නවා මේ අපි ලිපියක් අරගෙන ඒක මුද්‍රණය කරන්න දුන්නයින් පස්සේ ඒකේ කරන සිද්ධ කරන වෙනස්කම් ඉස්සෙල්ලම මේ print එක දීලා ඉවර වෙලා මේ වෙනස්කම් සිද්ධ කරාට ඒක print out එකේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඒක print out එකකට යවුවනම් ඒක ඉස්සෙල්ලම යා RAM එකට තමයි අරගන්නේ. එතකොට මේ RAM එකට අරගෙන එතනින් කුඩා කොටස් වලට කඩලා ඒ processors විදිහට එතනින් print කරවන අතරතුර අපි සිද්ධ කරන වෙනස්කම් යන්නේ මේ කෙලින්ම ආයිත් ඊට පස්සේ RAM එකට තමයි ආයිත් තව job එකක් විදිහට යන්නේ. එතකොට ඒක අර ක්‍රියාවලිය සිද්ධ කරයින් පස්සේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට අපි අලුතෙන් සකස් කරපු කරෙක්ෂන් කරපු දේවල් අපිට අපේ
දුන්න print out එකේ දැක ගන්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. එතකොට එහෙමනම් ඔයගලන්ට activity එකක් තියෙනවා explain how to find capacity of RAM random access memory. RAM write down the capacity you use. එතකොට දැන් මේ ඇක්ටිවිටි එක කරන්න නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ RAM එක කොයි ප්‍රමාණයක්ද කියලා දැක ගන්න ඕන. එතකොට ඒක දැක ගන්න නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ this PC කියන icon එක මතට ගිහිල්ලා right click කරලා මේකේ properties වලට යන්න. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ පරිගණකයේ installed memory එහෙම නැත්නම් RAM එක කොච්චරක්ද කියලා. එතකොට දැන් මෙතනදී 4.0 GB කියන එක අපිට මෙතනදී තියෙනවා 3.9 GB usable කියලා මෙතන දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ පරිගණකයේ සතුව තියෙන RAM එකේ ප්‍රමාණය capacity එක කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන් හැකියාව ලබා ගන්න ස්ථානේ. මේ මේ ක්‍රම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ඔයගොල්ලෝ වැඩ කරනකොට ඔයගොල්ලෝගේ අවශ්‍යතාවයන් වලදී මේවා ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ අපි යනවා device management වලට. බලන්න there are several peripherals devices connected to a computer system. The operating system is responsible for management of those devices. Device controllers are used to control the peripheral devices, whereas drivers are used to control software components. එතකොට අපි ගත්තොත් එහෙම අපේ පරිගණකයට සම්බන්ධ විවිධ උපාංග තියෙනවා. එතකොට මේ උපාංග කළමනාකරණය කිරීමත් අපි ගත්තොත් එහෙම මේ පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් මගින් සිද්ධ කරන ප්‍රධානම කාර්යයක්. එතකොට මේ පරයන්ත උපාංග කියලා අපි හඳුන්වනවා මේ peripheral devices. මේවා අපි පාවිච්චි කරනකොට මේවැය සම්බන්ධ සියලුම කටයුතු වල ඔයකින්ම මේ ගන්නෙත් මේ අපේ මෙහෙයුම් පද්ධතියම තමයි. එතකොට මේ උපාංග පාලනය කරන්න අපිට දෘඩාංග කොටස් වල device management side එක control කරන්න සහ මෘදුකාංග කොටස් පාලනය කරන්න වෙන වෙනම වැඩසටහන් අපි භාවිතා කරනවා. දැන් අපි ගත්තොත් එහෙම දෘඩාංග කොටස් පාලනය කරන්න අපි මෙතනදී කියනවා මොනවාද device controllers පාවිච්චි කරනවා. ඒ වගේම software පැත්ත අපි software components ගත්තොත් එහෙම ඒවා පාලනය කරන්න device drivers කියන කොටස නැත්නම් මේ ධාවක වැඩසටහන් කියලා කියනවා drivers කියලා අපි හඳුන්වනවා මේවා. ඒ වැඩසටහන් තමයි භාවිතා කරන්නේ. එතකොට මේ කියන්නේ hardware සහ software පැත්තෙන් අපි මේ කොටස් උපාංග දෙකම පාලනය කරනවා මේ operating system එක. For example, if you want your newly bought printer to work properly, you need to install the relevant device driver on the operating system. ඒ කියන්නේ දැන් අපි උපාංගයක් අරගත්තොත් printer එක අපි අපේ computer එකට connect කරලා මේකෙන් print out එකක් ගන්න නම් අපි device එක විදිහට print එක connect කරන්න ඕන. ඒකම ඒකට අදාළව මේ software එකක් අපි භාවිතා කරන driver එකක් කියලා ඒකත් අපි මේ අපේ පරිගණකයට යොදා ගන්න ඕනේ, ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ හේතුව තමයි අපිට අපේ printer එකෙන් ලබා ගන්න සියලුම ක්‍රියාවලින් නැත්තම්
ඒවා ඒක මගින් සිද්ධ කරන්න කටයුතු 100%ක්ම නිවැරදිව කරගන්න අවශ්‍ය වෙන සපෝට් එක ඒක මගින් අපිට ලබා දෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම print එකක් පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා කොලයක එක පැත්තක් print වෙන්න, එහෙම නැත්නම් both side කියලා. එතකොට මේ both side printing feature එක අපිට ගන්න පුළුවන් හරියට drivers අපි install කරලා තියෙනවා නම් පරිගණකයට. ඉතින් අන්න ඒ වගේ software පැත්තෙන් අපිට පාලනය කරන්න අපි drivers පාවිච්චි කරනවා operating system එක. ඒ වගේම අපි hardware එකත් ඒ වගේම අපි operating system එක මගින් සම්බන්ධ වෙලා පාලනය කිරීම සිද්ධ කරනවා. If you do not install the driver, you may not be able to get the full features of the printer, such as printing on both sides of a paper, etc. Today, there are devices which work once they are connected, plug and play. The relevant device drivers are installed automatically once the driver is connected to the computer for the first time. Therefore, nowadays the process of installation of the device driver has become easy. දැන් අපි අද වෙනකොට මේක ඔයගලන්ට මේ ගැටලුව ඇත්තනේ. දැන් අපි මීට අවුරුදු 10කට විතර කලින් ගත්තොත් එහෙම ඕනම hardware එකක් අපි connect කරනකොට peripheral devices connect කරනකොට ඒකේ driver CD එකක් අපිට වෙනම ලබා දෙනවා. ඒක අපි පරිස්සම් කරලා තියලා ඒක install කරන්න ඕනේ අපි අලුතෙන් පරිගණකයකට මේක සම්බන්ධ කරනවා නම්. අද දැන් මේක plug and play feature එකත් එක්ක එන නිසා අපි මේක ඕනම පරිගණකයකට connect කරාම එයා automatically install කරගන්නවා ඒකට අදාළ drive එක. ඒක නිසා අපිට ඒ අපහසුතාවයන් වලට ලක් වෙන එක අද වෙනකොට අඩු වෙලා තියෙනවා. අපිට කෙලින්ම පරිගණකයට සම්බන්ධ කරපු ගමන් ඒක full features එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ටික තමයි දැන් මෙතනදී අපි කතා කරේ. ඊට පස්සේ ඇක්ටිවිටි එකක් තියෙනවා. When you connect a printer to the computer, the operating system installs the relevant device driver automatically. When it does not install automatically, we need to manually install it. Find out and write down the steps on how to device driver is installed in your operating system. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙනවා ඩ්‍රයිවර් CD එක. ඒ CD එකෙන් අපි පාවිච්චි කරන ඩිවයිස් එකේ හරියට බ්‍රෑන්ඩ් නේම් එකට අදාළව ඩ්‍රයිව් එක තෝරගෙන ඒක රන් කරලා ඉන්ස්ටෝල් කරගන්න තමයි අපිට තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා ෆයිල් මැනේජ්මන්ට් එක. We can save data in files and we keep the files within the folders in order to manage methodically the operating system to manage the files and folders. දැන් අපි ඊට පස්සේ කතා කරන්නේ මේ ෆයිල් මැනේජ්මන්ට්. අපි දන්නවා ඔපරේටිං සිස්ටම් එකක් මගින් අපේ පරිගණකේ අපි දත්ත තැම්පත් කරනකොට අපි ෆයිල්ස් වල හෝ ෆෝල්ඩර්ස් වල තමයි ඒවා විධිමත්ව තැම්පත් කරන්න. නැත්නම් මේක කළමනාකරණය කරගන්න අපිට පහසු වෙන විදිහට අපි මේවා ෆෝල්ඩර්ස් වලට හෝ එහෙම නැත්නම් ෆයිල්ස් වලට තමයි දත්ත තැම්පත් කරන්නේ. එතකොට මෙන්න මේ ගොනු කළමනාකරණ කටයුතු සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ මේ ඔපරේටිං සිස්ටම් එක මගින් තමයි. බලන්න some of the services performed by the operating system is system in file management are listed below. Making new files and saving them at a suitable places, deleting the unnecessary files, arranging the folders in order to the order and deleting the unnecessary folders, renaming the files and folders, changing the storage location of a file and folders, creating backups of the files and folders as needed. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ක්‍රියාවලීන් ගොඩකට අපිට මේ ඔපරේටිං සිස්ටම් එක අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි නව ගොනු සකස් කරන්න, ඒවා නියම ස්ථානවලට ස්ථානගත කරන්න, ඊට පස්සේ අපි ගත්තොත් අනවශ්‍ය ඒවා
මේ ෆයිල්ස් මකල දාන්න. ඊට පස්සේ අවශ්‍ය ෆෝල්ඩර්ස් අපි අරේන්ජ් කරගෙන අන්නෙසසරි ඒවා අනවශ්‍ය ඒවා අයින් කරලා දාන්න, ඩිලීට් කරලා දාන්න. ඊළඟට රීනේම් කරන්න, ගොනුවල තියෙන නම වෙනස් කරලා අලුත් නමක් දාන්න. ඒ වගේ දේවල් සහ ගොනු ෆෝල්ඩර් තියෙන තැන් අපිට මූව් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ බැකප්ස් අපි හදාගන්න පුළුවන්කම තියෙනවා, උපස්ත ගොනු කියලා අපි කියනවා. ඒ වගේ දේවල් සඳහා මේකෙදි අපිට මේ ෆයිල් මැනේජ්මන්ට් වලදී අවකාශය සලසලා දෙනවා. රීඩ්, රයිට්, එක්සිකියුට් කියන මෙන්න මේ තුනම අපිට ලබා දීලා තියෙනවා ෆීචර්ස් විදිහට. ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර්ස් මැනේජ්මන්ට් includes handling file properties, file operations, file access and file system. එතකොට මේ ෆයිල් මැනේජ්මන්ට් යටතේදී මෙහෙයුම් පද්ධතිය මගින් අපිට ගොනු උපලක්ෂ, ගොනු මෙහෙයුම්, ගොනු ප්‍රවේශ පිවිසුම් අවසර, ගොනු පද්ධති කියන කරුණු අපි ගත්තොත් එහෙම මේවා ගැන එයා සැලකිලිමත් වෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි ඇක්ටිවිටි එකට යනවා. There are many properties of a file folder. Write down how you can find the properties of a file folder and write down in properties. එතකොට දැන් මේ ක්‍රියාකාරකම් ඔගලොන්ට දැන් අපි මේ පාඩම තුළදී කතා කරන සියලුම ක්‍රියාකාරකම් ඔගලොන්ගේ ලියන පොතේ ලියලා ප්‍රශ්න විදිහට ඒවලට පිළිතුරු දැන් මං කිව්වා සාකච්ඡා කරා. ඒ විදිහටම ඔගලොන්ගේ පොත්වල ඒවා සටහන් වෙලා තියෙන්න ඕන. අපි පාසල පටන් ගත්තයින් පස්සේ ඒවා පරීක්ෂා කරනවා. එතකොට දැන් මෙතනදි ෆයිල් ෆෝල්ඩර්ස් වල ප්‍රොපර්ටීස් කොහොමද හොයන්නේ, ඒවා මොනවාද කියන එක ඔගලොන් ලියලා දක්වලා තියෙන්න ඕන. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ විදිහට write down the names of operating system which uses the following file types. එතකොට මේ FAT කියලා අපි කියන්නේ ෆයිල් ඇලෝකේෂන් ටේබල් එක. ඒක අපි මේ ගත්තොත් එහෙම අපි ඔගලන්ට ඕනම් සර්ච් කරලා පොඩක් හොයලා බලන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඔපරේටිං සිස්ටම්ස් වල ප්‍රධාන වශයෙන්ම දැන් අද මේ පවතින ඔපරේටිං සිස්ටම්ස් වල භාවිතා කරන වර්ග දෙකක් තමයි මේ FAT එක සහ NTFS කියන වර්ග දෙක. එතකොට මං කිව්වා FAT කියන්නේ ෆයිල් ඇලෝකේෂන් ටේබල් කියලා. එතකොට NTFS කියන්නේ New Technology File System කියන එක. එතකොට දැන් මේකෙදි ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ Windows XP, Windows 95 වගේ operating systems වල තමයි මේ FAT 16, FAT 32 වගේ ෆයිල් ඇලෝකේෂන් මේ ටේබල් එක නැත්තම් මේ ෆයිල් ටයිප්ස් පාවිච්චි කරේ ඔපරේටිං සිස්ටම් එකේදී. දැන් අලුතෙන් ඊට පස්සේ Windows 95 වලින් පස්සේ එන ඔපරේටිං සිස්ටම්ස්දී ගොඩක් වෙලාවට මේ අපි පාවිච්චි කරන්නේ මේ NTFS කියන වර්ගයේ. මේ එතකොට ඔගලන් දැන් මේවා බලා ගන්න ඕනේ කොයි විදිහටද මේ ෆයිල් ඇලෝකේෂන් ටයිප් එක කෝ මේ පරිගණක ඔපරේටිං සිස්ටම් එකකදී ලබා දීලා තියෙන්නේ කියලා. ඒකටත් අපිට පුළුවන්කම තියෙනවා අපේ දැන් භාවිතා කරන ඩ්‍රයිව් එකක් අනුව. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපේ පරිගණකයේ සී එක වගේ අපි අරගෙන බැලුවොත් එහෙම මේකේ අපි රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටීස් වලට ගිහාම මෙතන ඕගලන්ට දකින්න තියෙන ෆයිල් සිස්ටම් එක NTFS කියලා. දැන් මේක ඇවිල්ලා Windows 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ඔපරේටිං සිස්ටම් එක භාවිතා කරන පරිගණකයක්. ඉතින් ඒක නිසා මං කියපු විදිහට ෆයිල් සිස්ටම් එක ඇවිල්ලා NTFS කියන ෆයිල් සිස්ටම් එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට ඔගලන් මේ අපේ පරිගණකයකට පෙන් ඩ්‍රයිව් එකක් වගේ සම්බන්ධ කරා නම් ඔගලොන්ට ඒකේ ඕනනම් ඔගලොන්ට දැක ගන්න පුළුවන්කම තියෙනවා. සමහරක් වෙලාවට
फैट वर्गे फाइल सिस्टम देख गुलवा हेकिनवा उगलों बलान उगलोंगे परगण के यूएसबी ड्राइव का पेन ड्राइव का संबंध कर ला अर वगेम प्रॉपर्टी गील बलान एक उगलोट फैट विधिट दखिंड पुलवांकम तीन फैट 16 32 इवे तीन विविध अड़क अड़क अभी गेम मे फैट 16 वेल कैरेक्टर्स अटक नमक इतर आप लबा दें मे एक्सटेंशन का एक् इसर मे अतर मापी मे विंडोज 95 वगे ऑपरेटिंग सिस्टम में वेड करना इसल मे अभी कैमती विदिट फोलडर्स वाले फाइल्स वाले नाम दुने उपरी में लिमिट का तीब आप अर्दमेन एक्टमे इवत्ला एम टी एफ एस वाल ये फाइल सिस्टम के अब लिमिट काकने ओणम दिग नमक दाँटे तीन इवागेम एम टी एफ एस वाले तीन तब विशेष लक्षण आगता है फाइल आप कंप्रेस कर लगे सैज आप समहारावट विशाल अड़क रन पुलवा हेकिव इवागे तीन दिन मे अमतर धनम पोडक इंटरनेट गिहला सर्च कर ला अरगा मे दीन तीन ऐक्टिविटी उगलों अमतर धन मेके इट पास उगलोंगे अहनो एक्सप्लेन द फॉलोइंग टू मेथड्स यूज टू एक्सेसिंग द फाइल यूजिंग द फिगर 5.10 सीक्वेंशियल एक्सेस एंड रैंडम एक्सेस मेका उगलों पोडक इंटरनेट गिहला सर्च कर ला मेक उत्तरे आगने एंडोन अनिदे अभी मेक कथा करमु मे सीक्वेंशियल की आने मुखद रैंडम एक्सेस की आने मुखदे की ईलंगट अपियानवा सिक्योरिटी मैनेजमेंट वेल्ट देर आर मेनी सिक्योरिटी थ्रेट्स टू द कंप्यूटर फॉर इंस्टेंस मैलशियस सॉफ्टवेयर मैलवेयर सच एज अ वायरस कुड हार्म द स्मूथ फंक्शनिंग ऑफ अ कंप्यूटर देर कुड बी अदर थ्रेट्स सच एज deletions or destructions of data information by unauthorized access to the system. Protecting computer from these kind of attacks also managed by the operating system up to the some extent. Various kind of techniques are used by the operating system to perform functions. අපි දන්නවා දැන් අපේ පරිගණක වලට තියෙන ලොකුම තර්ජනයක් තමයි මේ මැල්වෙයර් හැම නැත්තම් harmful software වර්ග අපේ පරිගණක වලට විවිධ ක්‍රම යටතේ ගලාගෙන එනවා. ඒකට මේවා මගින් අපේ පරිගණකේ ආරක්ෂා කිරීමේ වගකීමත් මේ ආරක්ෂක කළමනාකරණය නැත්තම් security management යටතේ මෙහෙයුම් පද්ධතියක් මගින් ලබා දෙනවා. දැන් අපි දන්නවා Windows මගින් වෙනම අපිට वायरस गार्ड विधियट वेडकर सॉफ्टवेयर का लबा दील तीन दें मेक अपी नितरम अपडेट कर लारी विधि पावत विन बाहरी संबंध कर इंस्टॉल कर आवश्यवें एंटीवायरस गार्ड मुदल गेवल हेबाई मेक नियवेदी विधियट अपडेट करना अभी पावागने अंडोनमी ऑपरेटिंग सिस्टम के दिन सिक्यूरिटी मैनेजमेंट सॉफ्टवेयर एक එක මගින් අපිට පුළුවන්කම තියෙනවා අපේ පරිගණකය ආරක්ෂිතව තියාගන්න. ඊළඟට ඔයගලන්ට තියෙනවා මේකේ තව ඇක්ටිවිටි එකක් list out and explain each of the method used by operating system to prevent and control unauthorized access. මේවලට උත්තර හොයන්න ඕනේ ඔයගලෝ. As operating system cannot control or mitigate all the threats brought in by external malicious software and operating systems gets the support of external third party software for this purpose. List out all the threats which are difficult to be controlled by operating system along with long and write down the names of different software which can be used to used against each of those threats. එතකොට ඔගලොන්ට අපි ගත්තොත් එහෙම එක එක වර්ගයේ තර්ජන මේ එනවා ඒවට සමහරක් වෙලාවට දීලා තියෙන ආරක්ෂණ පද්ධතියේ තියෙන ක්‍රියාවලින්
මදිවෙන්න පුළුවන් දැන් ඒ වගේ දේවල් ඕගොල්ලොන් පොඩ්ඩක් හොයලා මේකට උත්තර අපිට පොතේ කරලා තියන්න ඕන. ඊළඟට අපි කතා කරනවා network management එක ගැන. Operating systems support different types of network connectivities. They support wired and wireless connectivity for hardware devices in the system such as computers, printers, scanners and exit in the network. The operating systems also helps in accessing one computer from a remote computer. A computer network facilities from simple text communication to the multimedia data communication. Today data communication is utilized at a greater scale in networks. This connect concept is well demonstrated by cloud computing. දැන් අපි දන්නවා අද අපි ගොඩක් වෙලාවට පරිගණක ජාලගත කරලා තමයි වැඩ කරන්නේ. දැන් අපි අපේ ගෙදර තියෙන පරිගණකයක් වුණත් අන්තර්ජාලය හා සම්බන්ධ වුණාම අපිත් පරිගණක ජාලයක් හා සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. එතකොට එහෙමනම් විවිධ ජාල කරන නියමාවලි එක්ක අපිට මේ නිසා කටයුතු කරන්න වෙනවා. එතකොට එහෙමනම් ඒ නියමාවලි ප්‍රෝටෝකෝල්ස් කියලා අපි හඳුන්වනවා. ඒ ප්‍රෝටෝකෝල්ස් වලට අනුව වැඩ කටයුතු කරන්න මේ මෙහෙයුම් පද්ධති වලට සිද්ධ වෙනවා. එතකොට ඒකත් ඒ ජාල කරන කල්මනාකරණයේදී මෙහෙයුම් පද්ධතියක් මගින් ඉෂ්ට කරන කාර්යයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම ජාල අපි පරිගණක ජාලයක් ගත්තාම ඒකේ පරිගණක තියෙනවා, මුද්‍රණ යන්ත්‍ර තියෙනවා, එතකොට ස්කෑනර්ස් තියෙන්න පුළුවන්, ඒ වගේම මෘදුකාංග තියෙනවා. ඒ වගේ දේවල් අපි රැහැන් සහිතව හෝ රැහැන් රහිතව හවුලේ භාවිතා කරන්න පහසුකම් ජාලය තුළ සපයන්න ඕනේ. එතකොට මේ සියලුම කටයුතු අපි ජාල කරන කළමනාකරණය නැත්තම් නෙට්වර්ක් මැනේජ්මන්ට් යටතේ ඔපරේටිං සිස්ටම් එකක් මගින් සිද්ධ කරලා දෙනවා. එතකොට ඒ වගේම තමයි තවත් ලක්ෂණයක් තමයි මේ රිමෝට් ඇක්සෙසින් කියන එක නැත්තම් දුරස්ථව ඉඳගෙන පරිගණකයකට අපිට ඇතුල් වෙන්න අවස්ථාව සලසා දීම. ඒක සඳහාත් අපිට මේ මෙහෙයුම් පද්ධතිය උපකාර වෙනවා. ඒ වගේම අපි පොඩි ටෙක්ස්ට් එකක් තවත් පරිගණකයට යවන අවස්ථාවේ ඉඳලා මල්ටිමීඩියා ඩේටා එකක් යවන්නත් කමියුනිකේට් කරන්නත් අපිට මේ මෙමරි මොනවාද ජාල කරන මේ කළමනාකරණේ තමයි සහය ලබා දෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ සංකල්ප එක්ක අද අපි තවදුරටත් වැඩි දියුණු වෙලා ක්ලවුඩ් කම්පියුටිං කියන අවස්ථාවට ගිහිල්ලා තියෙනවා. දැන් ඒකෙදී අපි මේ ක්ලවුඩ් කම්පියුටිං වලදී කරන්නේ අපි අපේ තියෙන තොරතුරු දත්ත තවත් ලෝකයේ කොතනක හරි තියෙන සර්වර් ගිහිල්ලා මේ ඉඩක් ඉල්ලගෙන ඒකේ තැම්පත් කරලා තියාගන්න. එතකොට අපේ පරිගණකයේ අපි මෙමරි මේ සඳහා ගොඩක් ඉඩ වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒක අපිට කොහේ ලෝකයේ කොහේ කොතැනකට හරි ගිහිල්ලා අපිට ඒ අපි තැම්පත් කරපු ක්ලවුඩ් එකට ගිහිල්ලා එතනින් අපේ ඩේටා අපිට ආයෙත් නැවත ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම පහසුකම් අපිට මේ නෙට්වර්ක් මැනේජ්මන්ට් ෆීචර් එක යටතේ තමයි ලබා දෙන්නේ ඔපරේටිං සිස්ටම් එකක්. ඊට පස්සේ අපි කතා කරනවා දැන් අපි පළවෙනි එක කතා කරේ යූස් ඉන්ටර්ෆේස් මොනවාද ක්‍රියාවලි කළමනාකරණය ඒ ආදී විදිහට මේ කොහොමද මේ හાર્ඩ්වෙයා පැත්ත කළමනාකරණය කරලා අපිට දෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරනවා අපිට ප්‍රොවයිඩින් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක්. ඒ කියන්නේ අපි යූසර්ට පාවිච්චි කරන්න ඉතාමත් හසුරුව ගන්න පුළුවන් අතුරු මුහුණක් ලබා දීම කියන මෙන්න මේ පහසුකම ගැන මිත්‍රශීලී පරිගණක අතුරු මුහුණක් ලබා දීමේ පහසුකම ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. We need an interface
to interact with the computer, and operating system provides a user interface to input commands and instructions in a user-friendly manner. Using this interface, we can perform tasks without using complex instructions. These are two types of user interface provided by the operating system. එතකොට අපි මේ කතා කරොත් එහෙම පරිගණකයක් එක වැඩ කටයුතු කරන්න අපිට මූලිකවම ඉඩ ලබා දෙන ස්ක්‍රීන් එක තමයි ඇත්තටම ඉන්ටර්ෆේස් එකක් නැත්නම් අතුරු මුහුණක් කියලා කියන්නේ. එතකොට මේ මෙහෙයුම් පද්ධතියක තියෙන ප්‍රධානම කාර්යයක් තමයි මෙන්න මේ අතුරු මුහුණත ඉන්ටර්ෆේස් එක යූසර්ට ලබා දෙන එක. ඒ වගේම තමයි මේ ලබා දෙන ඉන්ටර්ෆේස් එක ඉතාමත් සරලව පහසුවෙන් තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් විධාන දෙන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන් මිත්‍රශීලී අතුරු මුහුණක් ලබා දීම සිද්ධ කරොත් තමයි ඒ ඔපරේටින් සිස්ටම් එක යූසර්ස්ලා වැඩි කැමැත්තෙන් භාවිත කරන්න පෙළඹෙන්නේ. ඉතින් ඒක නිසා පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් විදිහට කෙනෙක්ට මේක බලලා අපේ ඔපරේටින් සිස්ටම් එකකට හැකියාව තියෙන්න ඕන ඒ වගේ අතුරු මුහුණක් සරල අතුරු මුහුණක් ලබා දෙන්න. එතකොට මේ වගේ අතුරු මුහුණත් වර්ග දෙකක් අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා. command line interface ඒක අපි කෙටියෙන් දක්වනවා CLI කියලා. ඒ වගේම graphical user interface GUI කියලා. එතකොට මෙන්න මේ වර්ග දෙක තමයි අපි දැනට අපි භාවිත කරනවා GUI වර්ගයේ අතුරු මුහුණත් command line interface ඇවිල්ලා අපි දැන් ගොඩක් වෙලාවට භාවිතෙන් ඉවත් වෙලා යමින් තියෙන ඉන්ටර්ෆේස් එකක් විදිහට අපි දක්වනවා. මොකද හේතුව මේක GUI වලට වඩා ටිකක් අමාරුයි භාවිත කරන්න. හරි, එහෙමනම් අපි අනිත් දවසේ මේ ඉන්ටර්ෆේසස් දෙක ගැන සවිස්තරව කතා කරලා පාඩමේ ඉදිරියට යනවා. එහෙමනම් අද දවසේට ඔයගලන්ට අදාළ පාඩම අපි මෙතනින් නිමා කරනවා.